Kiwa wagema, ona raya 12 yatri paha wenakota api oya gawata awa. Jiwite tama durlaba addakima kithin me video kiwanakam balanna. Palayan hita kithu wenuwe. Mata bedi sih lah, mau marilah susu endolin susu agar baik. Eh wah, ini kali. Mau usaha uat, mau marah uat. Balam eva dewa kerapal lah purut bi allah kila mand derenta mat teh dewa lapti dini di lati ini. Bayi naya kado. Mau bayi naya kun da bayi naya semua itu pandi ane. Rata ini yang betul mah pilih ya kaya. Mau merata kela kerapu, nama merata itu bicara කැලසපුවේ උන්ට වින කරන්නේ නැත්නම් අපි පාව කරමු. අපි මේ දන්න සාත්තරෙන් අපිට විනයක් කරන්න බැර නම් ඥානක්කලගේ දේවල් පවා ගිහලා ඒගොල්ලෝ හොඳ ආරක්ෂාවල් දාගෙන හිටියේ. මං ওই බන්දන කපන්නේ තප්පරේ. මට ඒ තරම් හැකියාවක් තියෙනවා. මෙතුමා මිනි වලේ මිනිහා ගොඩ අරගෙන දිව කපලා ඒකෙන් කොහොමද පිල්ලියක් යවන්නේ? මේ විදිහ කරලා පෙන්නුවා. දැන් මේක බලන කෙනෙක්ට විශ්වාසයක් නැති වෙන්න පුළුවන්. මට යා වීඩියෝ එකට තියාගන්න ඕනේ. පල් පැන්නුමක්, කිරි පැන්නුමක්, රූප කටු ගැසීම, කාසිරත් කිරීම, සරුවංගරමක් දී නැත්නම් දේව සාපයක් නැත්නම් පල් ගැසීම, පොල් ගැසීම, පඩුරු කිරීම, අනේවෙන කොට නොහුණිය යසපේත කුම්මාට විසාද බහිරව දෝසන්දාකාරයක් ඇත්නම් මිනිඅලු ගහලා තිනවනේ දේබන්දනයක් කරලා තිනවනේ මගේ තාත්තා මට ධන ගහලා වැදලා තාත්තා තමයි මට මගේ පොත් තාත්තගේ පොත් ටික මේ પરම්පරාවෙන් ආපු පණත්තගේ කිරිත්තගේ කිත්තගේ ඉඳන් ආපු දායාදේ මට දායාද කරේ තාත්තා මට ධන ගහලා වැදලා මේ වැලි දෝතක් කරා මතරපන් දිවි දිවි ඖෂධයක් වෙලා තමයි නවතින්නේ කියලා තමයි තාත්තා මට මේ සාත්‍තරය දායාද කරලා තියෙන්නේ ඇත්තම කියන්නද මේ අන්තර්මන්ත ශාස්ත්‍රය තුළ මල මිනිහකට පණ දෙන්න නැතු අනිත් සියලුම කාරණා මම ඔබට කරලා දෙන්න එහෙම නැත්තම් ඔබ මට කතා කරන්න එපා ගුරුන්නාන්සේ සාමිතුමා කියලා කතා කරන්න එපා නැත්තම් කොල්ල මං ආයේ මේ අන්තර්මන්ත ශාස්ත්‍රය කරන්නෙත් නැහැ දැන් වෙලාව මං හිතන්නේ රෑ 12ක් පහු වෙලා ඇත්තේ 12යි 13යි ඔව් අපි යන් මම නම කියන්න ඕනෙත් නෑ දකින්නකොටම මේ රූපේ කවුද කියලා ඕගොල්ලෝ දන්නවා මෙතුමා මේ ළඟදී විශේෂ වැඩක් කරලා තිබුණා අන්න ඒ වැඩේ ගැන අහන්න තමයි මම ආවේ ඒ වැඩේ මොකද්ද කියලා මම කියන්නම් ඉස්සෙල්ලා අපි මෙතුමා පිළි අරගනිමු ආයුෂ බොහෝ වේවා ගුරුතුමා ආයුෂ බොහෝ වේවා ඔබතුමා හරි ලස්සන වැඩක් කළානේ ලස්සන වැඩක් කියන්නේ නෑ සාමාන්‍යයෙන් ඒක ඉස්සර කළා නම් නමුත් මේ කාල හැටියට ඔබතුමායි කරපු වැඩේ හරි ලස්සනයි තලුස්සෑගේ channel එකේ ඔබතුමා මේ රටට අද මේ තැනට වැටිච්ච මේ රටට වින කරපුන්ට කෙලවෙන්න රට වෙනුවෙන් රටගෙන තියෙන කැක්කුම නිසා රට වෙනුවෙන් ඔබතුමා පිල්ලියක් ඇව්වා මේ රටට කෙල කරපුන්ට මේ රටේ තිබිච්ච මේ භූමියේ තිබිච්ච නිදන් ටික ගත්ත උන්ට මේ රටේ ඩොලර් සංචිතේ බින්දුර බස්සපුන්ට කෙලම වෙලා යන්න ඔබතුමා පිල්ලියක් ඇව්වා අද වෙනකොට ඒක සාර්ථක වෙලා තියෙනවා කරපුන් ඇක්සිඩන්ට් වෙලා කරපුන් රෝහල් ගත වෙලා නම් කියන්න අවශ්‍ය නැහැ ඕගොල්ලොම දන්නවා මේ කවුරු ගැනද කියන්නේ කියලා. ඒ මිනිසුන්ට රාජපක්ෂ රෙජිමේ ඇතුළු මේ සියලුම ඒ වටේ හිටපු ආධාරකරුවන්ට අද වෙනකොට උන් හිටිතන් නැති වෙලා තියෙනවා. මේ දේ කළේ කොහොමද? ඇත්ත වශයෙන්ම මේ මතය අපි මුලින්ම කියන්න ඕනේ. මේක අපේ මාතෘභූමිය. අනිවාර්යයෙන්ම. මේ අපේ මාතෘභූමිය මගෙන් පස්සේ මගේ දරුවන්ටත් ඉන්න ඕන. පුතා ඔබෙන් පස්සේ ඔබේ දරුවන්ටත් ඉන්න ඕන. ඔබටයි මටයි මේක කැපයි නම් මගේ දරුවන්ටයි ඔබේ දරුවන්ටයි මේක කැපයි වෙනවා. අපි මේ මාතෘභූමිය දිනාගත්තේ පරසුද්ධංගෙන්. පරසුද්ධංගෙන් දිනාගත්ත මේ මාතෘභූමිය අපේ ලංකාවේ කැලසපුවේ උන්ට වින කරන්නේ නැත්නම් අපි පාව කරමු. අපි මේ දන්න සාත්තරෙන් අපිට විනයක් කරන්න බැර නම් නෑ ගොඩ දෙනෙක් ඔබතුමාගේ කලින් වැඩසටහන වල කියලා තුනම මෙතුමා මෙච්චර වැඩෙන්නම් ඇයි මේ මිනිස්සුන්ට කෙලවෙලා යන්නේ මොකවත් කරන්නේ නැත්තේ කියලා. ඔබතුමා නිහඬව හිටියා ඒ දවස්වල. නමුත් ඔබතුමා මේ කරපු දේ අද ප්‍රතිඵල වෙලා තියෙනවා මම කරන්න ඕන කාල වකවානු දින වකවානු යාම වේලාව හෝරා වේලාවල් බල්ලා සුබ වේලාවල් බල්ලා සුබ වේලාවල් පන්නලා හරියාකාර වැඩ කටයුතු මම කරලා තියෙන ඒ ප්‍රතිඵල අද අත්විඳලා තියෙනවා එහෙම නෑ කියන්න බෑ කාටවත් මේ ඔයාටත් කියන්න බෑ දරුවෝ මට කියන්නත් බෑ මේක ලංකාවාසී ලෝකවාසී සියලුම මම දන්නවා අද මේ වැඩේ සාර්ථකයි මං කරපු ප්‍රතිඵලය අද ඇවිල්ලා තිනවා එහෙම කියන්න බෑ කාටවත් මං කරපු ප්‍රතිඵල ඇවිල්ලා නැහැ කියලා මං කරපු ප්‍රතිඵල අද අස්මනා අපිට භුක්ති විඳින්න පුළුවන් අපි හැමෝටම අපිට සතුටුයි අපි දන්නවා ඒ රාජපක්ෂලා ඇතුළු ඒ සියලුම දෙනා ඉන්දියාවේ ගිහිල්ලා මේ කල්ලු මලයාලම් ගුරුකම් ඊට අමතරව ලංකාවේ ගුරුකම් මේ ඥානක්කලගේ දේවල් පවා ගිහිල්ලා ඒගොල්ලෝ හොඳ ආරක්ෂාවල් දාගෙන හිටියේ මේ දේවල් පවා බින්දවපුතුමා ඔය මොන ආරක්ෂාව තිබ්බත් වැඩක් නැහැ කල්ලු මලයාලම් සිංහල හොලවල් රොඩි කියන ඕනම් බන්ධනයක් හපන්න මාළක පෙබල මන්ත්‍ර තියෙනවා කල්ලු මලයාල සිංහල හුලවල් රොඩි
ඔය මන්තර ඕන මන්තරයක් බිඳින මල්ලක ඕන මන්තරයක් තිනවා යන්තරයක් තිනවා යන්තර ආරසාවක සිටියා මන්තර ආරසාවක සිටියා නිදහන් යතුරු ඉදි ඉගිරි ඇවිල්ලා මං ওই බන්දර කපන්නේ තප්පරින් මට ඒ තරම් හැකියාවක් තියෙනවා ඔගලන මතක ඇති මෙතුමා මිනි වලේ මිනිහා ගොඩ අරගෙන දිව කපලා ඒකෙන් කොහොමද පිල්ලියක් යවන්නේ ඒ විදිහ කරලා පෙන්නුව අපිට. ඉතින් ඒ වගේ බලගත් උත්මේත්ව මම මේ අද ඇවිල්ලා ඉන්නේ. මට කියන්න ගුරුන්නාස දැන් මේ කරපු දේ විතරක් නෙමෙයි රටට ඉදිරියේ පත්වන පාලකයෝ පව රටට මේ වගේ අසුබ දෙයක් කරන්න හිතුව රටට කෙල කරන්න හිතුව මම මගේ ඔතුමා නිහඬ වෙන්නේ නැද්ද? මට වෙඩි තියලා සුදු වෑන් වලින් උස්සලාවා කියලා මේ දේවල් යටපත් වෙන්නේ නැහැ. මගෙන් පස්සේ මගේ දරුවෝ ඉන්නවා මේ දේ කරන්න. මට වෙඩි තියලා මාව මරලා සුදු වෑන් වලින් ඉස්සුවා කියලා බෑ ඒ වගේ ඒ කාලේ මගේ දරුවන්ටත් මම දැනටමත් මේක පුරුදු පුහුණු කරලා මගේ නෝනටත් මම දැනටමත් පුරුදු පුහුණු වෙන්න දීලා තියෙන අවස්ථා දීලා තියෙනවා මගෙන් මම මැරුණොත් අදිස්සිය හරි මාව උස්සවුවොත් මාව මරවුවොත් බල මේව දේවල් කරපාලා පුරුදු වියල්ලා කියලා මම දැනටමත් ඒ දේවල් ලත් විදින දීලා තියෙන්නේ බය නැහැ කාටවත් මම බය නැහැ යක්කුන්ඩ බය නැහැ සෝනේද පණ්ඩියන්නේ මම බය නැහැ මම බය නැහැ මේව ගෙලින් කතා කරන්නෙත් නැහැ අනිවාර්යෙන් හරි ඔබතුමා ඒ කරපු දෙයට අපි හෘදයාංගම ශ්‍රී ලාංකිකයන් ඇසිට ඔයගොල්ලෝ හැමෝම නියෝජනය කරමින් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අද ඔබතුමා විශේෂ රාජකාරියකට ලෑස්තිලා ඉන්නේ ඒ නිසා මම ඒකටත් එක්කම තමයි බලාපොරොත්තු වෙන් ආවේ ඔබතුමා අද කුවේට් ඉඳන් ලංකාවට ආපු දරුවෙක්ගේ බන්ධනයක් කපන්න යනවා දිය බන්ධනයක් කපනවා කියලා තමයි අපිට ආරංචි වුණේ ඒ නිසා තමයි අපි ඔබතුමා හොයාගෙන ආවේ ඒක අපිට දැක බලා ගන්න කොහොමද මේක කරන්නේ ඇත්තටම මේක තරුණයෙක්ගේ වැඩක් තරුණ පිරිමි දරුවෙක්ගේ ඉතින් මගේ ළඟට ආවා ලංකාවේ දේවල් කීපයකටම ගිහිල්ලා මම ඒගොල්ලෝගේ නම් ගම කියන්නේ නැහැ මම කවුරු ගුරුනාන්සලා ගුරු මෑනුරු කපන්නෙත් නැහැ පාව දෙන්නෙත් නැහැ හරි දිය බන්දනේ මොකද්ද කරන්නේ ගුරුනාන්ස මේක සතුකුඩ කරපු බන්දනයක් තියෙන දිය දාලා තියෙන ඉතින් ඒක වැඩකට උත්තර කරන්න අවල තියෙන මම කියන්න කැමති නැව දරුවා කතා කරපු ඉඳ තමයි මේ මම ඒ දෙන කතා කරන්නේ ඉතින් හරියාකාරව අපිට තියෙන මේ යంత్ర මන්ත්‍ර ගුප්ත ශාස්ත්‍රය අපිට ඇහෙන කන්න පේන්නේ අපිට මේ නොපෙනෙන බලවේගයත් එක්ක තමයි අපි මේ ගණදුරු කරන්නේ මේ නොපෙනෙන බලවේගයක් කියන්නේ ඒක තමයි කොඩි විනයක් දිය බන්ධනයක් මේ කාට හරි කරපු යස්ස බන්ධනයක් මොනවා හරි ඒක විවිධාකාර දෝෂාන්දාකාර තියෙන බුලම හරියාකාරව කියනවා විස්තරාත්මක කියනවා වැල්පැන්නුමක් ගිරිපැන්නුමක් රූපකටු ගැසීමක් කාසිරත් කිරීමක් සරුවංගරමක් දී නැත්නම් දේව සාපයක් නැත්නම් පළ ගැසීම පොල් ගැසීම පඩුරු කිරීම අනෙවෙන කොට වෙන හෝනිය යස පේත කුම්මාට පිසාද බහිරව දෝසන්දාකාරයක් නැත්නම් මිනියලු ගහලා තිනවන දේ බන්ධනයක් කරලා තිනවන ඔය වගේ අපිට හැදෙන්න පුළුවන් ඔය වගේ තියෙන බන්ධන 1 කෝටි 69ක් තියෙන අපිට ඔය බන්ධන ඔක්කොම එකින් එකට කියගෙන යන්න පුළුවන් වත්කමක් තියනවාද මට සමා වෙන්න මට චූටි ඉල්ලීමක් ගන්න තියෙනවා පුළුවන් දිල්ලීම ලිස්ට් කරන්න අනිවාර්යයෙන් මට ඔබතුමාගේ හඳින් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන ඇති මෙතුමා කියනවා විතරයි සමහර අය ඉන්නවනේ එහෙම අයියලා කමෙන්ට් ඇතුවේ පුළුවන් නම් මට මන්තරයක් කියලා පෙන්නන්න මන්තර ඔක්කොම අද බලා ගන්න පුළුවන් දේ බන්දන එක පානකොට හරි ඒක අපිට සජීව බලා ගන්න පුළුවන්නේ අනිවාර්ය සජීව බලන්න දෙන්න හරි ඕගොල්ලෝ අපිත් එක්ක දිගරම රැඳිලා ඉන්න ඕගොල්ලෝ හැමෝටම පුළුවන් මෙතුමා මේ ශ්‍රී ලංකාවේ වින කරපු මිනිස්සුන්ට පිල්ලියක් යාපු මේ වගේ වැඩක් කරපු කෙනෙක් දිය බන්දනයක් කරන්න කොහොමද කියලා ඕගලන්ට බලා ගන්න පුළුවන් හරි මට කියන්න ඔබතුමා මේ දේවල් කරලා බලාපොරොත්තු වෙන්නේ නිවන් දකින්නද එහෙම නැත්නම් දැන් ඔබතුමා නරක වැඩක් කරනවා ඔබතුමා අපායට යන්නද ඇයි මේ දේවල් කරන්නේ ගුරුකම් කරන්නේ සාමාන්‍ය මෙහෙමයි ඇත්තම කියන්නද අද අපි සජීවී වැඩසටහන කරන්නේ ඔව් අපි කවුරුත් පාරිශුද්ධ මිනිස්සු නෑ මේ යంత్ర මන්ද සාහිත්‍යය තුළ පාරිශුද්ධ මිනිස්සු හොයාගන්නත් බෑ හොයාගන්නත් බෑ මගේ අත්තා මුත්තා පනත්තා වරකිත්තාගේ කාලේ ඉඳන් අපි මේ අන්තමන්ත සාස්ත්‍රය කරගෙන එනකොට මගේ තාත්තා මට මේ සාස්ත්‍රය දුන්නේ තාත්තා මට ධන ගහලා වැදලා මගේ තාත්තා මට ධන ගහලා වැදලා තාත්තා තමයි මට මගේ පොත් තාත්තගේ පොත් ටික මේ પરම්පරාවෙන් ආපු පනත්තාගේ කිරිත්තාගේ කිත්තාගේ ඉඳන් ආපු දායාදේ මට දායාද කරේ තාත්තා මට ධන ගහලා වැදලා එතකොට මගේ තාත්තා මට ධන ගහලා වැදනා වදිනවා කියන්නේ එතකොට ඔයා හිතන්නක පොඩ්ඩක් මොන වගේ තරම් තරම් ශෝකජානික කාරණාවක්ද කියලා. ඔබේ තාත්තා ඔබට දරුවට ධන ගහලා වන්දිනවා. සාන් ඔයාට කියවන්න සාන් මගේ තාත්තා මගේ ළඟ ධන ගාගෙන මට තාත්තා ධන ගහලා වැදලා. වැදලා තමයි මට මේ සාත්‍රය දුන්නේ. පවක් නේද කියන්නේ. ඉතින් ඒ එතකොට එතකන් හිතන්න මේ සාත්‍රයේ මොන තරම් ප්‍රබල සාත්‍රයක්ද? මේ සාත්‍රය එතකොට මොන තරම් ප්‍රබලද? ඇයි මගේ තාත්තා මගේ ළඟ ධන ගාලා වදින්නේ? පුතේ බ මෙතෙන් පටන් බ යහපත් දේ කරන සෑම කටයුත්තක්ම බ මතුරන හැම ඖෂධයක්ම මේ වැලි දෝතක් කරා මතරපන් දිවිස දිවි ඖෂධයක් වෙලා තමයි නවතින්නේ කියලා තමයි තාත්තා මට මේ සාත්‍රය දයාද කළ තියෙන්නේ. එතකොට
අපිට යහපත් කාරණා තියෙනවා අයහපත් කාරණා තියෙනවා සර්ව සාධාරණ කාරණා මත අපිට පව කරන්න වෙන මේ අන්ත මත සාත්‍රය ඇතුළු මනුස්සය දුක කියාගෙන ආවොත් මට අරයන් කරදරයි කියලා ඒ දුකට පිට වෙන්න වෙනවා පිට අනිවාර්යෙන් වෙන්න වෙනවා මනුස්සයෙක් ඉන්නේ අපි ළඟට පිට බලාපොරොත්තු අපි පිට උන්නේ නැත්නම් මේ සාත්‍රයෙන් වැඩකුත් නැහැ ඔබතුමා දැන් මේ ගුරුකම් ඇතුලේ ওই බන්ධන කපණයකට සෑහෙන්න ජනප්‍රියයිනේ ඊට වඩා ඔබතුමා ජනප්‍රියනේ වශී ගුරුකම් කරන්නේ අනිවාර්යයෙන් වශී ගුරුකමක් කරන්න කොහොමද ඔබතුමා කෙටියෙන් අපිට කියන්න වශී ගුරුකමක් කරන්න ක්‍රම කීපයක් තියෙනවා අපිට පුළුවන් ස්ත්‍රී පුරුෂ නැත්නම් ස්ත්‍රී පුරුෂ පුරුෂ වගේ අපි කොටස් වලට බෙදනවානේ ඒ වගේ කොටස් වලට බෙදන්නට පස්සේ අපිට තියෙනවා සිංහල කල්ලු මලයාල සිංහල හොලවාලි රොඩි කියන කර්ම වලට බෙදලා ඒ හරියාකාරව යාග වෙන් කරලා සුභ හෝරා වෙන් කරලා ඊට අමතරව අපි තෝරගන්න වෙලා තියෙනවා මන්ත්‍ර කීපයක් තියෙනවා අපිට මේ වශී කර්මය කරන්න සුදුසු මොනවද මොන වශී කර්මයක්ද අපිට තියෙනවා රාත්‍රී කාම කාම දිෂ්ටි කාම බන්ධන කාම වශී එතකොට සර්වධන වශී එතකොට ස්ත්‍රී පුරුෂ වශී එතනින් එහාට ගියපුවාම ස්පර්ශ වශී මුඛ බන්ධන වශී එතකොට ආලේප වශී එහෙම වශී බන්ධන ගොඩක් තියෙනවා ඒ වශී බන්ධන ඔක්කොම කරන්න පුළුවන් එහෙම ගැටලුවක් නැහැ මොන දේ කළා හරි කමක් නැහැ දින කීයක් යනකොට වශී කරගන්න පුළුවන්ද දෙන්නේ අතර සම්බන්ධයක් තිබුණොත් මොන ආකාරයෙන් හරි වැඩේ ගොඩ ගන්නත් හැකි. දින කීයක් යනවද? සමහර වෙලාවට කරපු මොහොතෙ වෙන්නත් පුළුවන් දින 3ක් වෙන්නත් පුළුවන්. කරපු මොහොතෙ වෙන්න පිටරට පිට මේක ලංකාවේද පිටරටද කියලා අදාළ නැහැ. නැහැ ඉතින් සමහර අය කියනවානේ ලංකාවේ නම් ඔකට රුපියල් 3000ක් 4000ක් යන පිටරට නම් ලක්ෂ 2 3ක් යනවා. එහෙම ගණන් නියම කරන්නේ නැහැ පැකේජ් කරනවා. ලංකාවේ පිටරට කියලා නැහැ වශී කර්මයට මමත් මිලක් යනවා. නොමිලේ කරුවන් කියලා දාන්නේ. නොමිලේ කරපු කවුරුත් කරලා තිනවනා නොමිලේ මට කතා කරන්න දැන් මම අභියෝග කරනවා කවුරුද නොමිලේ කරන්නේ මාත් දැකලා තිනවා නොමිලේ නොමිලේ කියලා මම ගෙරිය වලට පයින් ගහලත් මම දැකලා තිනවා කරලා ඒ වැඩ කරු නෙමෙයි සාස්ත්‍රයට අභියෝග කරන්නේ නැහැ සාස්ත්‍රයට අභියෝග කරන්නේ නැහැ කියන්නකෝ මට දැන් ඔබතුමා බලගතුම ගුරුතුමා කියලා මිනිස්සු අතර ප්‍රචලිත වෙලා තියෙනවා ඔබතුමා වැඩ කරු කියලා හිතන් දැන් රජයටත් අභියෝග කරන්නේ ඔබතුමා වෙන කිසිම ගුරුනාංශ කෙනෙක් හේම කරන්නේ නැහැ රජයට කඩේ යනවනේ ඔබතුමා හේම කරන්නේ නැහැ ඔබතුමා රජයටත් අභියෝග කළා. දැන් මට කියන්න ඔබතුමා දැන් කෙනෙක් හිතන්න පුළුවන් මෙච්චර වැඩෙන් නම් ලක්ෂ ගාණක් ගන්න ඇති වසියක් කරගන්න කියලා. මිනිස්සු බයයි ඉන්න පුළුවන්. ලක්ෂ ගාණක් කරනවද මේ වැඩවලට? අද ඔබතුමායි මමයි ජීවත් වෙන්නේ එකම රටක. ඔබතුමා පොනිට මාස දෙකකට කලින් ඔබතුමා අත්විඳපු දේවල් අද අත්විඳින්න පුළුවන්ද? බෑනේ. බෑනේ. එතකොට මම කියන්නේ කාට වුණත් අපිටත් එහෙම තමයි. අපිටත් බඩු බාහිර තියෙනවා. අපිට දින අඳුන් සඳුන් ගෝරුව තන කස්තුරිකහ ඊට පස්සේ වෙරි පහ පුලුටු එතකොට අපි ගන්න ඕන ගම්බිත්තර ගන්න ඕන පාම් පිටි ගන්න ඕනේ ඈ කැකොළවල් කිලෝ එකක් ගන්න ඕන එළවලු වර්ග හතක් ගන්න ඕන පළතුරු වර්ග හතක් ගන්න ඕනේ ඈ කැවිලි වර්ග හතක් ගන්න ඕන මල් වර්ග ටික හොයා ගන්න ඕනේ ඈ ගොක්කල අත්ත කපා ගන්න ඕන පුවක් මලක් කපා ගන්න ඕනේ එතකොට අපි මේ යන්තමන්ත සාස්ත්‍රය තුර ඉතින් කොහොමද වැඩ කටයුතු කරන්නේ ඕගොල්ලෝම බලන්න අද රටේ තියෙන තත්ත්වෙත් එක්ක එතකොට අපි මිල සාධාරණයි ලක්ෂ ගණන් යන්නේ නැහැ. ඉතින් ඒ බඩුව වලට අවශ්‍ය මුදල් ටික විතරයි යන්නේ. බඩුවට අවශ්‍ය කරන විහිදන් ටික යනවා ඉතින්. හරි. ඔබතුමා මට කියන දැන් වශී ගුරුකම් වලට එහා ගිහිලා දැන් ගොඩ දෙනෙක් දන්නේ නැහනේ. ඔබතුමා මට කියන්න මේ ශේෂ්ත්‍රය ඇතුළේ ඔබතුමා තව මොන දේවල්ද කරන්නේ? මම මේ සාත්‍ත්‍රය තුළ මලමිනියකට පණ දෙන්න බැරි වෙන්න අනිත් සියලුම රාජකාරණ කරනවා. රාජකාරී කටයුතු කරනවා. වෙන ඕනෑම ප්‍රශ්නයක් ඔබතුමාට කරන්න පුළුවන්. ඕනෑම කටයුත්ත මට කරතයි. මට කැමරාව දිහා බලලා ඔබතුමා කෙලින් කියන්න මිනිස්සු දිහා බලලා මට මලමිනියකට පණ දෙන්න නැතු අනිත් සීලම රාජකාරී අන්තර මන්ත්‍ර සාත්‍රයේ මන් දන්න গুপ্ত සාත්‍යය තුළු මං කරලා දෙනවා. හරි. ඔබතුමාත් එක්ක අපි ගොඩ වෙලාවක් කතා කළා. අපි දැන් බලන්න යන දියබන්දනේ කරන්නේ කොහොමද? දැන් වැස්සයිත කාල ගුණයකුත් තියෙනවා. හොඳයි වෙලාව. අපිට බලන්න පුළුවන් දීලා දැන්. අනිවාර්යෙන් බලන්න පුළුවන්. දැන් වෙලාව මං හිතන්නේ රෑ 12ත් පහු වෙලා ඇත්තේ. 12යි 13යි. ඔව්. අපි යන්. හරි. ඔයගොල්ලෝ තපිත් එක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයගොල්ලන්ට මොනවා හරි ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා ඔයගොල්ලන්ට. ප්‍රශ්න නැති මිනිස්සු නෑනේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතුමගේ දුරකථන අංක අපි තිරේ දාලා තියෙනවා. ඒ ප්‍රශ්නේ කොච්චර බලසම්පන්නද? ඒ ප්‍රශ්නේ කොච්චර භයානක ප්‍රශ්නයක් වුණත් ප්‍රශ්නයක් නෑ මෙතුමට. ඕනි දෙයකට මූණ දෙන්න පුළුවන්. දැක්කත් පේනවා නේ ආයි. වැඩක් නෑ කතා කරලා ඒක ගැන දැක්කත් පේනවා කෙලින්ම. වැඩෙක් කියලා ඒ නිසා ඔයගොල්ලන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතුමට කතා කරලා කියන වයි WhatsApp එකේ මේ මාධ්‍යන් තුනහරාම සම්බන්ධ කරගන්න පුළුවන් මෙතුමා. ඔයා ලංකාවේද පිටරටද කියලා මෙතුමට ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ ඕනින් ප්‍රශ්නකට පිටිහිට වෙන්න මෙතුමට පුළුවන්. ඉතින් මෙච්චරලා රැඳිලා හිටිය ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. දිගටම අපිත් එක්ක ඉන්න මේ වගේම ඔයගන්ට බලා ගන්න පුළුවන් මෙතුමා ඇත්තටම වැඩක් කරන්නේ කොහොමද කියන එකත්. කිව්වා වගේම ඔන්න රෑ 12:35 වෙනකොට අපි ඔය ගාවට ආවා. අපි ඇවිල්ලා ඉන්නේ දැන් ඔය ගාවට. මං හිතන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අපි ඉන්නේ
රමුක්කන අසලින් ගලා බසින ඔය ගාව. ඉතින් මම ආරාධනා කළා ඔයගොල්ලන්ට දිගටම මේ වීඩියෝ එක බලන්න කියලා. අපි ඇවිල්ලා දියබන්ධනේ කපනවා බලන්න. ගුරුනාන්සේ අපිත් එක්ක ඉන්නවා. ගුරුනාන්සේ අපිට වැඩේ පටන් ගන්න පුළුවන්ද දැන්? අනිවාර්යෙන් දැන් පටන් ගමු. දැන් යාම වෙලාව හරි ආකාර හොඳ වෙලාවක් තින්නේ යක්ක පෙරේතු කොම්මාණු පිටාත බයරෝ කියන ඔක්කොම. දැන් මෙතෙන් අපිට ගෙන්න ගන්න පුළුවන්. මෙතන නාල මංගර අනිවාර්ය හොල්මන් තියෙනවානේ. මේක දියමන් කඩන්නේ. දැන් ඒ අදාළ මල යස්සයා මල පෙරේතයා මල කුම්බාණ්ඩය දැන් මෙතෙන්ට ගන්න ඕනි මම. හරි මම ආරාධනා කරනවා මේක ඔගොල්ලෝ ලබන ජීවිතේ ඉතාම දුර්ලභ අත්දැකීමක්. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න අපි දැන් වැඩේ පටන් ගන්න රෑ 12:35 වෙලාව. Apa yang kita butuh?